ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත 18 වෙනි 19 වෙනි සහ 20 වෙනි වතාවටත් IMF යන්න වෙයිද අද ටෙලිවැකියෙන් දැන් අවධානය දේශීය පුවත් වෙත දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 523 වෙනි ටෙලිවැකිය. ඔබට මතක ඇති මේ අර මකුළුවගේ බඩේ නූල් හිඟ නැහැ වගේ අපේ දේශපාලනඥින්ගේ බඩේ නේද? බඩේ නෙමේ කට ඇරියොත් කියන්නේ බොරු කියලා අපි මීට පෙර ලියපු කතාව. ඒ කතාව දිගින් දිගටම ඉතින් සනාථ වෙමින් තිබෙනවා. මොකද හරි අපූරු කතා තමයි මේ දවස්වල ඇහෙන්නේ. ඔය ඊයේ පෙරදා දවසක මහින්ද රාජපක්ෂ හිටපු අගමැති කියනවා නේද? එයි කියනවා ඡන්දේ කල් දැම්මොත් ඒක UMP අව අවසානේලු ඡන්දේ කල් දැම්මුත් ඒක UNP අවසානේලු අහලම බලන්නකෝ මං හිතන්නේ ඇත්තට මූලරමක් කරයි කියලා එක්සත් ජාතිපක්ෂය අවසානේ තමයි ඒක මහින්ද රාජපක්ෂ පෙන්වන්ට හදන්නේ මේ තියෙන්නේ UMP ආණ්ඩුවක් වගේ නේද? අනේ අපේ ආණ්ඩුවක් නෙමෙයි වගේ කියලා නෙමෙයි කියන්නේ නේද? UNP අවසන් ගමන් ගිහිල්ලා දැන් සෑහෙන කල් කියලා මහින්ද රාජපක්ෂට අමතක වෙලා වගේ නේද? වයසට යනකොට ඉතින් අපි කාට කාටත් ඔහොම තමයි. හොඳේ ඔය ඉන්න රනිල් වික්‍රමසිංහවත් ජනතාව පරද්දලා ගෙදර යවුවා. හරිය මහා සද්දන්ත ඇතාව කොරහක දාලා නාවන්න පුළුවන් තැනට වැටුණා. හොඳේ අද ඉන්න රාජපක්ෂලා පත් කරගත් එයාලගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට කොළඹින් ලැබුණේ ඡන්ද 30,000කටත් අඩුවෙන්. හරිය ජාතික ලැයිස්තුවට පින් සිද්ධ වෙන්න තමයි එයි පාර්ලිමේන්තුව ආවේ. රාජපක්ෂ කඳවුරට පින් සිද්ධ වෙන්න තමයි ජනපති වුණේ. හොඳේ රාජපක්ෂලගේ වික්‍රමසිංහලගේ කියලා ආයේ ඉතින් අමුතු වෙනසක් නෑ නෝ නේද? මහින්ද රාජපක්ෂ නිවේදනයකුත් නිකුත් කරලා කිව්ව තව අපූරු කතාවක් තියෙනවනේ නේද? ඊළඟ ආණ්ඩුව පත් වෙනකන්වත් රාජ්‍ය දේ විකුණන්ට එපාලු. ඕකට නිවේදන දාන්න දෙයක් නෑනේ. රාජදේපල විකුණන්න පනත් ගේනකොටම මහින්ද රාජපක්ෂටත් එයිගේ ගෝලියෝ සෙට් එකටත් පුළුවන්නේ පාර්ලිමේන්තුවේදී විරුද්ධව අත ඔසවලා මේ පනත් පරාජය කරන්න නේද? එතකොට ගේම ක්ලෝස්නේ. දැන් අපි දැක්කනේ විදුලි බල මණ්ඩලයේ කෑලි කඩලා විකුණන්න ගෙන ආපු පනතට ඔය හරි අපූර්වට අතේ සෙව්වේ පූස් පැටව වගේ නේද? ඒ නිසා දැන් උගුරට හොරා බෙහෙත් කෑවා ඇති. හොඳ උගුරට හොරා බෙහෙත් කන්ට හදන්ට එපා. මොකද රටම දන්නවා මේ තියෙන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කියලා. හරිය අනික ඡන්දේ කල් දැම්මොත් ඒක UMP අවසානේ කියලානේ මහින්ද රාජපක්ෂ කියන්නේ නේද? ආන් ඒ කියපු කතාවට අපේ MD වීරරත්න හරි අපූරු කාටූනයක් ඇඳලා තිබුණා. හොඳේ ඔය බලන්ටකෝ ජනපති රනිල් කියනවා තිබ්බොත් තිබ්බුත් කියන්නේ මැතිවරණය ජනාධිපතිවරණය බොහෝ වෙලාවට මහා මැතිවරණය වුණත් ඔක්කොගෙම අවසානේ වෙන්න පුළුවන් කියලා නේද? ජනපති රනිල් කියනවා තිබ්බොත් ඔක්කොගෙම අවසානේ කියලා. මේ එන ඡන්දය අනිවාර්යයෙන්ම මේ රටේ තීරණාත්මකම ඡන්දය. හොඳේ දැන් හුඟ දෙනෙකු කියන්නේ මගේ පරම පවිත්‍ර චේතනාව රට දිනවීම. මගේ පරම පවිත්‍ර චේතනාව රට දිනවීම. එහෙම නැතුව මගේ ජයග්‍රහණය නෙවෙයි කියලානේ කියන්නේ නේද? තාම පපුවට ගහගන්න සෙට් එක ආවේ නැහැ. හොඳේ මෙන්න මේ කතාව කියන අයගෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න. ඔබ මේ කුළුඳුලේමද රට බේරගන්න හදන්නේ? ඔබ මේ කුළුඳුලේමද රට බාරගන්න හදන්නේ? අවුරුදු 40ක් 50ක් දේශපාලනය ඇතුලේ ඔද්දල් වුණු ඔහෙලට තරුණ කාලේ දිනවන්න බැරි වුණු රට දැන් මේ හැරමිටියෙන් යනකොටද දිනවන්න හදන්නේ කියලා අහන්න. හරිය ඒකම තව කීප දෙනෙකු තව හරි අපූරු කතාවක් කියනවා. ඒ අය අතර සේම සිංහලා සියඹලා පිටියලා ප්‍රමුඛයි. මොකද්ද මේ කතාව? රනිල් වික්‍රමසිංහ විතරයිලු එකම මොලේ IMF ණය ගන්න දැනගෙන හිටපු. එයයි ගත්ත තීන්දුව తీරන නිසා තමයිලු IMF එක ලැබුණේ නේද? ඔයියේ පෙර දසේම සිංහ කිව්වා. අහන්නකෝ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වයේ තමයි 2022 තත්ත්වෙන් 2024 දක්වා ඉන් ඉදිරියටත් රටේ අනාගතය තහවුරු කරන්න බලපාපු ප්‍රධාන කාරණා. එතුමා ගත්ත ඍජු තීන්දුව. එතුමාගේ නොපසුබට උත්සාහය සහ එතුමා නොසැලෙන ආකාරයට තීන්දුව ගත්තා. පුළුවන් නම් IMF එකනොත් පුළුවන් නම් IMF එකනොත් ඕම් ඔය ප්‍රකාශයම අරන් පෙන්වන්න.
අපි මේ ඩොල බිලියන 2.9ක් දෙන්නේ රනිල් වික්‍රමසිංහගේ මොලේ නිසායි කියලා. එයාගේ මොලේ මාරයි, අපි ඒකයි මේ ණය දෙන්නේ කියලා පුළුවන් නම් IMF එකෙන් ප්‍රකාශයක් ගෙන්නගෙන පෙන්නන්න. ආන් එතකොට අපිත් පිළිගන්නම්. හොඳේ, IMF ණය ලැබුණේ මේ කියන විදියට මේ මහා මොලේ නිසා කියලා. හරිය, එතකොට මීට පෙර 17 වතාවක් ණය ලැබුණෙත් මේ මහා මොලේ නිසාද? IMF එක මේ විදිහට පහුගිය දවස්වල තව බිඳුවටම වැටුණු රටවල් ගණනාවකටත් ණය දුන්නා. ඒ රටවල් වල පාලකින්ගේ මොලේ සයිස් එක බලලා, හෙන සයිස් මොළගෙඩි දිහා බලලාද ණය දුන්නේ. ඈ, අපිට කියන්න තියෙන්නේ රට හිනස්සුවට කමක් නැහැ, IMF එක හැම හිනස්සනව නෙවෙයි. හොඳේ, හරිද? IMF ණය ලැබෙන්නේ බදු ගහන්න කියනකොට බදු ගහන එකටයි, සහන කප්පාදු කරන්න කියනකොට සහන කප්පාදු කරන එකටයි, හිටගනින් කියනකොට හිටගන්න එකටයි, දුවපන් කියනකොට දුවන එකටයි, උඩපැනපන් කියනකොට උඩපනින ප්‍රමාණයටයි කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නේ. කවුරු හිටියත් හා හොඳයි, ඔළුවෙන් හිටගනින් කියනකොට ඔළුවෙන්ම හිටගන්නවා නම් IMF ණය ලැබෙන බව ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ කියමිනුයි. හොඳයි. වයස අවුරුදු 17 දී රියදුරු බලපත්‍රයට අයදුම් කළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ පවසනවා. මේ අතර රියදුරු බලපත්‍රයේ ලකුණු කපන ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසන්නේ. ඇතැම් විට වැරදි ක්‍රියා හේතුවෙන් රියදුරු බලපත්‍රය සදහටම අහිමි වනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා. අපි මේ අකුසලතා ක්‍රමේ ක්‍රියාත්මක කිරීම දැන් අවසාන අදියරේ තිබෙනවා. පාරේ වැරදි කරන අය පොලිසියට අසු වෙනවා. දැන් එතකොට මේ තාක්ෂණය ක්‍රියාත්මක කළාට පස්සේ මෙයාට ලකුණු කපා හැරීමක් සිද්ධ කරනු ලබනවා. ලකුණු කපා ලකුණු 24ක් දෙනවා රියදුරු බලපත්‍රයකට. ලකුණු 24ක් දීලා ඊට පස්සේ යම් වැරද්දක් කළොත් මං හිතන්නේ දැන් හප්පා පලා යාමක් කළොත් මං හිතන්නේ ලකුණු 10ක්, බීමත්ව ධාවනය කළොත් ලකුණු 6ක්, ලකුණු 24ක් කපා හැරියට පස්සේ අවුරුදු 2කට ඒ බලපත්‍රය අවලංගු කරනවා. ඊට පස්සේ නැවත ඔහු අවුරුදු 2න් පස්සේ නැවත වතාවක් ඔබ ගාවට ඇවිල්ලා රියදුරු පාසලකට ගිහිල්ලා බලපත්‍රය ලබා ගත යුතුය. දැන් ඊළඟ පියවර තමයි මේ වැරදි කරන රියදුරන් පුහුණු කළේ කවුද කියලාත් අපි හොයනවා. දැන් තාක්ෂණය අනුව දෙවෙනි වතාවටත් මේ ආකාරය සිද්ධ වුණොත් සදාකාලිකවම රියදුරු බලපත්‍රය අවලංගු වෙනවා. ඒ වගේම අපි වායු විමෝචන ඒ සහතිකය ලබා දෙන තැනදීම දැන් අපි සාකච්ඡා කරමින් පවතිනවා රක්ෂණ සහතිකයත් ආදායම් බලපත්‍රයත් එතනින්ම ලබා ගන්න. තුන්වෙනි පාර්ශ්වයේ කෙනෙකුට රියානතුරක් නිසා ජීවිතය අහිමි වුණොත්, ආබාධිත වුණොත්, තුවාල වුණොත්, වන්දි ගත්තොත් අයදුම් පත්‍රයක් තිබෙනවා. අයදුම් පත්‍රය ඉදිරිපත් කරලා තමන් රක්ෂණය ලබාගත්තු ඒ ශාඛාවට ගිහිල්ලා බාර දුන්නට පස්සේ 105%කට උපරිමයකට යටත්ව වන්දි ලබා දීමට වැඩපිළිවෙළ දැන් සකස් කරලා තිබෙනවා සියලුම රක්ෂණ ආයතන. ඒ වගේම රක්ෂණ නියාමන කොමිෂන් සභාවත් ඒකට අවශ්‍ය චක්‍රලේඛන නිකුත් කරලා දැන් මේ නීතිය ක්‍රියාත්මකයි. මේ 105 වන්දි අරගෙන ඕනගෙනුට අධිකරණයට යන්න පුළුවන්. ගිහිල්ලා තව වන්දි වැඩි කරගන්න පුළුවන්. මේ වේගය පිළිබඳව අද නීතිය පැහැදිලි නැහැ. මේ වේග සීමා දැනට තිබෙන නීතිය වෙනස් වෙනවා. බහුතරයක් දෙනා මගේ ගාවට එනවා නීතිය දැනුවත් කරලා නැහැ. මොකද්ද රියදුරු බලපත්‍රයක් කියන්නේ? දෙන්න තියෙන රටේ නීතිය මොකද්ද? ඇයි අපි ඒකට මාස 3ක කාලයක් යාට රියදුරු උපදේශනය විභාගයෙන් ලියලා සමත් වුණාට පස්සේ ඇයි යාට මාස 3ක් ඉන්න කියන්නේ කියන එක? ඒකේ අවශ්‍යතාවය මොකද්ද? එතකොට ලංකාවේ රියදුරු බලපත්‍රයක් අයදුම් කරනකොට මොකද්ද වයස? අපේ පනතේ නීතිය තියෙන්නේ පැහැදිලි ලෙසම අවුරුදු 17 සම්පූර්ණ වෙච්ච කෙනෙකුට විභාගයෙන් ලියලා පර්මිට් එක ගන්න පුළුවන්. රියදුරු බලපත්‍රය ගන්න තමයි යාට අවුරුදු 18 වෙන්න ඕනේ. හැබැයි ලර්න පර්මිට් එක අරගෙන යාට පුහුණු වෙන්න පටන් ගන්න අවුරුදු 18 නෙමෙයි වයස. ඒක 17. මිනිසුන්ට ඒ වැරදි උපදෙස් දෙන්න එපා. මොකද මිනිස්සු හැම වෙලාවෙම ඉස්සර වෙලා මෙන්නේ ඕගොල්ලෝ ගාවට. පොලිස් රත්වාහන රාජකාරී සඳහා ලබා දෙන දීමනාව රුපියල් 6000 දක්වා වැඩි කළ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. එම දීමනාව මෙතෙක් පැවතියේ රුපියල් 1600ක් ලෙසයි. පොලිස් නිලධාරීන්ගේ සුබසාධනයට පොලිස් ත්‍යාග අරමුදලින් මිලියන 500ක් වෙන් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ නාරහින්පිට පැවති උත්සවයකට එක් වෙමිනුයි. නරහින්පිට පොලිස්ථානයේ කනිෂ්ඨ නිලධාරීන් සඳහා ආපන ශාලාවක් සහ කායවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීම සිදු කෙරුණා. ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරා නලස්ගේ ප්‍රධානත්වයෙන් සංයුක්ත දීමනාව වෙනුවට ආහාර ගමන් වියදම් දීමනාව, අමාත්‍යන් දීමනාව ලබා දීලා
මෙතෙක් ලැබිච්ච සංකෘති වුණා වගේ දෙගුණයක් පමණ සෑමතරාතිරම නිර්ධාරණයට ලැබෙන්න අපි සලස්සලා තියෙනවා. අපිට මෙතෙක් ලැබුණු රුපියල් 100ක සැහැල්ලු අතුරුපස දීමනාව රුපියල් 200 දක්වා වැඩි කරලා අද පවතින මිලේ හැටියට කිරි පැකට් එකක් බයිස් කිරියක් හරි ලබා දෙන්න පුළුවන් තත්ත්වයක අපි ඒ පහසුකම් දිනු කරලා තියෙනවා. මම ඊයේ හවස අසංකර චක්‍රලේඛනය මෙතෙක් රතවාහන රාජකාරි සඳහා ලබා දුන්න බටා මුදල දෙගුණටත් වැඩිය පොලිස් කොස්තාපල්වරයෙකුට මෙතෙක් කලක් මාසික රතවාහන ලබා ගැනීමෙන් ලැබුණු රුපියල් 1600ක දීමනාව රුපියල් 6000 දක්වා වැඩි කරලා තියෙනවා. පරිශ්‍රය සේවදාරීන්ටත් ඊට සමානුපාතික වැඩි කරලා තියෙනවා. ලංකාවෙම බට නිවාස භෝජනාගාර සහ නිලධාරීන්ගේ සුභසාධනය දිනු කිරීම සඳහා පොලිස් ත්‍යාගාර මුදලින් මිලියන 500ක මුදලක් කොට්ටාෂ බරණධාරීන්ට ලබා දීලා තියෙනවා. අමාරුකම් ඇතුලේ වුණත් අපි හැමතිස්සෙම බැලුවේ ඔබ සැමට කළ හැකි සෑම දෙයක්ම කරන්න. මට එකම දෙයයි ඔබ සියලු දෙනාගෙන් අවශ්‍ය, තමන්ගේ රාජකාරිය හරියට කරන්න. මහජනතාවගේ ප්‍රශංසා ලැබෙන විදිහට රාජකාරි කරන්න. තමන් අතරේ කවුරු හරි ඉන්නවා නම් වැරදි දෙයට යොමු වෙන ඒගොල්ලන්වත් හදාගන්න බලන්න. බලලා අපි එක පවුලක් හැටියට ඉදිරියට මේ රටට ලොකු සේවයක් කරන්න හිතේ තියාගන්න. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.